කොටසක් ඉන්නවා පොඩ්ඩක් කැම ලඟින් ගිය මහත් වෙනවා. ඉතින් දුක් වෙන يعني මට කැමති දේවල්වත් කන්න විදිහක් නැහැ නේ. මේ පොඩ්ඩක් කෑවත් මහත් වෙනවා. ඊට පස්සේ තවත් කොටසක් ඉන්නවා. මේ කොච්චර කෑවත් තාම ඉරටු වගේ මහත් වෙන්නේ නැහැ කිසිම දෙයකින්. වාංශ වේශී වාදනය වෙන්නේ නැහැ. තැන්පත් වෙන්නේ නැහැ. උගල ඇත්තෙන්නේ දෙවෙනි කොටසට නම් මේ කියන්නේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති කට්ටිය නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මේ කෑම වර්ග ඔගොල්ලන්ගේ එදිනෙදා ආහාර වේල වලට ඇතුළත් කරගන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි. දැන් වීඩියෝ එක පටන් ගමු. අලුතෙන් යන ආවේ මම සාදරයෙන් පිළිගන්නම්. මම ලහිරු ජයකොඩි. මම තුන්වන වසර වෛද්‍ය ශිෂ්‍යෙක්. මගේ මේ චැනල් එකේ ආරම්භය තමයි හැම කෙනාම සෞඛ්‍ය ජීවිතයක් ගත කරන්න පොළඹවන එක, නැත්නම් සෞඛ්‍ය ජීවිතයක් ගත ගන්නේ කොහොමද කියන එක කියලා දෙන එක. එතකොට දැන් මම කැම වර්ග පහක් කියනවා කියලා සයින් thumbnail එකේ title එකේ දකින්න ඇතිනේ. එතකොට දැන් වර්ග පහක් කියන්නේ જાතිම පහ නෙවෙයි, සමහර ඒවා categories. එතකොට කැම වර්ග ගොඩක් තියෙන නැත්තම් මේ පහ විතරමද කන්න පුළුවන් කියලා හිතයි. ඊට අමතරව දැන් පහක් නෙවෙයි දුන්න තරම් කියන්න පුළුවන්. මේවා අර unprocess නැති අපි natural කියලා කියමු. natural කියන්න තමයි මේ කියන්නේ සාමාන්‍ය විදිහට يعني ಗುಣපැත්තට බර ආහාර ටිකක් තමයි මම මෙතෙන් කියන්නේ. එතකොට වෙන හැදෙන අර ලෙඩ රෝග වලින් වැළක්වෙන්නත් එක්ක පළවෙනි එක ඒක තමයි කජු වර්ග. එහෙම නැත්නම් නට්ස් ගොල්ල නෝ කජු තියන රට කජු ඒ වගේ කියන්නේ කජු වර්ග හාල. ඉතින් කජු කියන එක සෑහෙන්නම කැලරි වලින් ඩෙන්ස්, ඒ කියන්නේ කැලරිස් ගොඩක් තියෙන එක යුනිට් එකකට, කියන්නේ ග්‍රෑම් එකකට හරි ග්‍රෑම් 100කට හරි ගත්තොත් කැලරි ප්‍රමාණය සාපේක්ෂව ගොඩාක් ඉහළ වර්ගයක්. එතකොට මේකේ වැඩිපුර තියෙන ෆැට්, ඊට අමතරව කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන තියෙන, ප්‍රෝටීනත් හයි අමවුන්ට් එක තියෙනවා සාපේක්ෂව. මේක ශාකමය ආහාරයක් විදිහට ගත්තොත් ශාකමය ආහාර සාපේක්ෂව හයි අමවුන්ට් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය මේවා ග්‍රෑම් 100ක 500 700ක් 800ක් වගේ රේන්ජ් එක මේ කජු වර්ගය අනුව වෙනස් වෙනවා. කැලරි ප්‍රමාණයක් තියෙනවා. හිතන්න දවසකට ග්‍රෑම් 100ක් ග්‍රෑම් 100ක පැකට් එකක් කියන්නේ ලොකු එකක් නෙමෙයි, සාමාන්‍ය කන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඒ කියන්නේ ඩේරි ප්‍රොඩක්ට්ස්, නැත්නම් මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කිරි කෙලින්ම, නැත්නම් යෝගට් මුදවපු කිරි දිනා කඩ් ඊටස්සේ චීස් බට වගේ කියන්නේ ඩේරි ප්‍රඩක්ට්ස් වල සාපේක්ෂව ඉතා ඉහළ කැලරි ප්‍රමාණයක් තියෙනවා. තුන්වෙනි එක ඇවිල්ලා විතර ඒ කියන්නේ කහමදෙත් එක්ක. කහමදේ අයින් කරපු ගමන් කැලරි ප්‍රමාණය අඩු වෙනවා. මොකද සුදු මදේ තියෙන ප්‍රෝටීන් විතරයි කහමදේ තියෙන ෆැට්ස් එක්ක තමයි මෙයා වෙන්නේ. දැන් ෆැට් වුණාම දැන් විතර කන්න කොච්චර කන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. කොලෙස්ටරෝල් වැඩි නේද කියලා. දැන් බිත්තර කන්න නිසා, يعني බිත්තර අපි තුන්ව හතර පහ දවසට කෑව නිසා වාට කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. නමුත් දැන් වාට කොලෙස්ටරෝල් හැදෙන්න චාන්ස් එකක් තියෙනවා නම් මොකක් හරි පවුලෙන් හරි එහෙම වාගේ අනිත් ආහාර පුරුදු නිසා, ඒ වගේම වාට දැන්ටම වාගේ කොලෙස්ටරෝල් ලෙවල් එක හයි නම් වාට මේක කරාම අර දැන් මොකක් හරි මැෂින් එක කැඩිලා කැඩෙන්න වගේ තියෙන එහෙකින් මොකක් හරි වැඩක් ගත්තාම ඒක අනිවාර්යෙන් يعني ඒතරින් කැඩෙනවා. නැතු හොඳට තියෙන මැෂින් එකකින් කොච්චර වැඩ ගත්ත ප්‍රශ්න නැහැ. මේ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන්ටම ඒක වැඩි වෙන්න පුළුවන්. නැත්තම් එමු වාගේ වා ප්‍රීවියස්ලි හෙදිවා හෙල්දි කැඩෙන්න වා විතර කොච්චර ගෑවත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට දැන් හතරේනි එක ඒක හතර කියන්නේ දැන් වීගන්ස්ලා ඇති يعني ඇත්තටම නිර්මාංශ කට්ටිය නේතුව බොරු වලට නෙමෙයි. ඒක සාධාරණ හේතු මත ඒගොල්ලන්ගේ ඒක ප්‍රෙෆරන්ස් එක. ඒකට ගරු කරන්න තෝරන ඉඳ සායට ඩේලි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න බෑ. එතකොට විතර කන්නත් බෑ. ඉතින් ඒගොල්ලන්ට නට්ස් ඒව ශාකමය හා නිසා ඒව කන්න පුළුවන්. ඊට අමතරව ඇවකාඩෝ අලිගැටපේර කියන්නේ හෙල්දි ෆැට් සෝස් එකක්. ඒකත් සාපේක්ෂව හයි ඉන් කැලරිස් වැඩි ප්‍රමාණයක් තියෙනවා. පස්සෙනි එක
තමයි ඔලිව් ඔයිල්. ඒයන් තෙල් වර්ග ඔක්කොම වගේ මේ හයින් කැලරි ස්ථම කැලරි ඩෙන්ස්. නමුත් සමහර තෙල් වර්ග අපි සැචුරේටඩ් ෆැට්ස් වැඩි ඒව පොල් තෙල් වගේ වැඩිය පාවිච්චි කරන්න සන්ෆ්ලවර් ඔයිල් ඒවට වඩා ඔලිව් ඔයිල් තමයි හොඳ. දැන් අය කියන ද මේ කෑම කැලරි වලින් වැඩි නිසා මේව දවාගේ දෛනික ආහාර වේල වලට එකතු කරන්න විතර ප්‍රධාන වේලකට හසු කරන්න පුළුවන් ඩෙසර්ට් එකක් විදිහට මොන හරි යෝගට් හරි මොන හරි ගන්න වතේ බොන්නේ කලින් කිරි පිටි බොන් කිරි කියන්නේ කිරි බොන් නැත්තම් මොකක් හරි කියන්නේ සාධාරණ හේතුවක් නෑ කියන්නේ කොහොම නිර්මාංශ කෙනෙක් නැත්තම් ඔයාට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන්නේ කිරි ඒ මොන හරි ආශ්‍රිත රෝග තියෙන පුළුවන් ඒ වගේ නැත්තම් ඉතින් කිරි බොන්න විශේෂ අකමැත්ත නිසා නොබින්නේ නම් ඔය කෙට්ටු විනම් ඉතින් පොඩ්ඩක් ඒක හුරු වෙන්න කිරි ඔබට වගේ දේවල් වලට මොකද ඒවා ඉත ජාති ප්‍රමාණය ගොඩක් වැඩි සාපේක්ෂව ඒව දැන් කිරි බොනා නම් ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයක් බොන්න පුළුවන් ඒ වගේ අර කියන්නේ බඩ වැඩි පිරෙන්නේ නැතුව කැලරි ලොකු ප්‍රමාණයක් වාට ගන්න පුළුවන් මේ ආහාර වර්ග වලින්. ඒතකොට ඒක නිසා මේවා අවොයිඩ් කරන්න ඕනි ෆැට් ලොස් කරන්න ඕනි කියන්නේ කජු වගේ ඇවකාඩු වගේ ඒවා හෙල්දි ෆැට් සෝසස්. ඒ කියන්නේ අපිට ඇත්තට ෆැට් ඕනි කියලා මම කලින්ත් කියලා තියෙනවා. ඉතින් එහෙම කනවනම් ඒ වගේ කෙනෙක් කන්න ඕනි ඉතාම සීමිත කරලා. දැන් මේවා කනකොට දැන් ෆැට් වර්ග ඒවා අර දැන් කෑම බැලන්ස් කරන්න ඕනි. දවසම කජු කන්න නෙමෙයි මම කියන්නේ. දැන් මේ ඕගොල්ලන්ගේ නෝමල් ඩයට් එකට අමතරව දැන් බඩ පිරෙන්නේ ඒ වගේ කෑම සායට එළවලු කනව එළවලු කන්න ආසෙනු ලයික හොඳයි මයික්‍රෝ නියුට්‍රියන්ස් හම්බ වෙනවා. නමුත් එළවලු වලින් බඩ පුරව ගත්තට පස්සේ එතකොට වාට එන කෑවාට එන කැලරි ප්‍රමාණය හොඳටම මදි. ඒක නිසා ඉතින් මේ වගේ කෑම වර්ග එක්ක වේලවල අතරට වේලට ඉන්කෝපරේට් කරගන්න. එහෙනම් ඉතින් ඒ වගේ බර වැඩි කරගන්න හොයන කට්ටිය ඉන්නවා නම් දුන්නා නම් මේකේ කමෙන්ට් ෂෙයා කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බු.